මේ කාබනික සංයෝගයේ දිහා බලපුවහම අපිට පේනවා ක්‍රියාකාරී කාණ්ඩ දෙකක් පවතිනවා. එකක් එස්ටර කාණ්ඩය, අනෙත් කාණ්ඩය ඇල්ඩිහයිඩ් කාණ්ඩය. එස්ටර කාණ්ඩය සහ ඇල්ඩිහයිඩ් කාණ්ඩය සැලකුවොත් එහෙම ප්‍රමුඛතාවය ඉහළ කාණ්ඩය වෙන්නේ එස්ටර කාණ්ඩය. ඒ නිසා මේ කාබනික සංයෝගයේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වෙන්නේ එස්ටර කාණ්ඩය. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය තෝරගත්තට පස්සේ අපි කරන්න ඕනේ ප්‍රධාන කාබන් දාමය තෝරන එක. ප්‍රධාන කාබන් දාමය තෝරනකොට ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ කාබන් පරමාණුව ප්‍රධාන කාබන් දාමයේ තිබිය යුතුයි. ඊට අමතරව උපරිම කාබන් පරමාණු ගණනක් බැඳී තිබිය යුතුයි. ඊට අමතරව උපරිම ආදේශ කාණ්ඩ ගණනක් බැඳිය යුතුයි. ඒ කොන්දේසි සම්පූර්ණ විදිහට අපිට මේ විදිහට ප්‍රධාන කාබන් දාමය තෝරගන්න පුළුවන්. ඊළඟට ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ කාබන් පරමාණුවට අඩුම අංකය ලැබෙන විදිහට ප්‍රධාන කාබන් දාමය අංකණය කරන්න ඕනේ. 1, 2, 3, 4, 5. ඊළඟට ප්‍රධාන කාබන් දාමයට බැඳිලා තියෙන ආදේශ කාණ්ඩ හඳුනා ගන්න ඕනේ. ක්ලෝරෝ ආදේශ කාණ්ඩයක් තියෙනවා. ඇල්ඩෙහයිඩ් කාණ්ඩයේ ආදේශ කාණ්ඩයක් වෙනකොට ෆෝමයිල් කියලා නම් කරන්න. ඊට අමතරව එස්ටරේට බැඳිච්චි එතිල් කාණ්ඩයක් තියෙනවා. එස්ටරේක නම ලියනකොට එස්ටර කාණ්ඩයට ආදේශ වෙච්චි ආදේශ කාණ්ඩේ නම ඉස්සෙල්ලාම ලියලා ඉන්න ඕනේ. එතකොට එතිල් ඊළඟට හිස්තැනක් තියලා ප්‍රධාන කාබන් දාමයේ තියෙන ආදේශ කාණ්ඩ ලියන්න ඕනේ. ඒතර තුන්වෙනි කාබන් පරමාණුවේ ක්ලෝරෝ, තුන්වෙනි කාබන් පරමාණුවේ ෆෝමයිල්, ප්‍රධාන කාබන් දාමයේ කාබන් පරමාණු පහක් තියෙනවා ඒ නිසා පෙන්ට්, හතරවෙනි කාබන් පරමාණුවෙන් පටන් ගන්න ද්විත්ව බන්ධනයක් තියෙනවා ඒ නිසා 4-ඊන්, ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය එස්ටර කාණ්ඩය. එස්ටර කාණ්ඩයේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වෙනකොට සෑම විටම අංක 1 එස්ටර කාණ්ඩයේ කාබන් පරමාණු ලැබෙන නිසා එස්ටර කාණ්ඩයට අදාළව අංකය ලියන්නේ නැහැ. ද්විත්ව බන්ධනයක් ඇති බව ප්‍රකාශ කරන විදි දෙකක් තියෙනවා. ඊන් 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 ලිව්වහම ඒ ප්‍රත්‍ය ප්‍රත්‍යයෙන් වචනය අවසන් විය යුතුයි. වෙන විදි කිව්වොත් IUPC නාමය අවසන් විය යුතුයි. ද්විත්ව බන්ධනයේ පවතින බව සඳහන් කළාට පස්සේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ගැන ලියන්න සිදුවන නිසා අපි ප්‍රත්‍ය භාවිත කරන්නේ නැහැ මේ අවස්ථාවේදී. අපි මේ අවස්ථාවේදී පාවිච්චි කරන්නේ ඊන් උපසර්ගය. එතන මෙන්න මේ ආකාරයට දීලා තියෙන කාබනික සංයෝගයේ IUPC නම ලියන්න පුළුවන්. දීලා තියෙන පිළිතුරු අතරින් පළවෙනි පිළිතුරේ එතිල් 3 ක්ලෝරෝ 3 ෆෝමයිල් පෙන්ට් 4 ඊනොයේට් යන IUPC නම දීලා තියෙන නිසා මේ ප්‍රශ්නේ නිවැරදි පිළිතුර වෙන්නේ අංක 1.